අයිබෝන් පුංචි දුවේ පුතේ, අද ඉඳලා අපි පටන් ගන්නවා පස්වන ශ්‍රේණියේ මවබස කියවීම් පොතේ සියලුම පාඩම් සහ ඒ වගේ අභ්‍යාස පුංචිවලත් එක්ක සාකච්ඡා කරන්න. අද මම තෝරගත්තේ මවබස කියවීම් පොතේ පළවෙනි පාඩම මහපටැංගිල්ලක අරුමය. මහපටැංගිල්ල පුංචිවල දන්නවනේ අරුමය කියන්නේ පුදුමය. මේ මහපටැංගිල්ලක පුදුමය ගැන තමයි මේ පාඩමෙන් කතා කරන්නේ. මම මුලින්ම පාඩම කියවන්නම්. පුංචි ඔයාලත් මවබස කියවීම් පොත අරගෙන මාත් එක්ක මේ පාඩම කියවන්න. මහපටැංගිල්ලක අරුමය. WTM මහින්දරත්න මහතා විසින් රචනා කළ බින්දුගේ ලෝකය විද්‍යා දැනුම සංග්‍රහය පොතෙන් උපුටාගත් මේ පාඩම අපගේ ශරීර අවයවයක් වන මහපටැංගිල්ලගේ තතු කියා දෙන්නකි. අපගේ එදිනෙදා කටයුතුවලදී මහපටැංගිල්ල ප්‍රයෝජනවත් වන ආකාරය සහ මහපටැංගිල්ල සකස් වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු රැසක් දැනගැනීමට මේ පාඩම හොඳින් කියවමු. සති අන්තයේ නිවාඩුවට බින්දුලා ගමේ ගියා. ගමේ ගෙදර ආච්චිත් සීයාත් හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ බින්දුලා මහ ගෙදර එනකල්. තාත්තා මේ ගමන කවදාවත් වරද්දන්නේ නැහැ. තාත්තා හැමදාම කියන්නේ මොන වැඩ තිබුණත් අඩු ගණනේ මාසයකට සැරයක්වත් ගමේ ගිහින් එන්න ඕනෑයි කියලා. මාත් අම්මායි තාත්තායි දෙන්නාම හොඳට බලාගන්නවා. බින්දුගේ මව්පියන් ආච්චිටයි සීයාටයි සලකනවා දැක්කාම බින්දුට එහෙම හිතුණා. එහෙ ගියාම ඒ දෙන්නාට හරි සතුටුයි. බින්දුයි නංගී ළඟට අරගෙන ආච්චි සීයායි ලස්සන කතන්දර කියලා දෙනවා. අමුතු අමුතු ප්‍රශ්න අහනවා. මගේ පුතාගේ අතේ ඇඟිලි කීයද? 5යි සීයේ. මොනවාද ඒවායේ නම්? මේ තමයි සීයේ මහපටැංගිල්ල. මේ දබරැංගිල්ල. මේ මැදැංගිල්ල. මේ වෙදැංගිල්ල. පුංචි එක්කෙනා තමයි සුලැංගිල්ල. බොහොම හොඳයි. දැන් කියමුකෝ බලන්න ඔය ඇඟිලි පහෙන් ලොක්කා කවුද කියලා. නංගි චුට්ටක් කල්පනා කළා. ඇඟිලි පහ දිහා බැලුවා. දිග්ග පළල බැලුවා. මැදැඟිල්ල තමයි ලොක්කා. නංගි උත්තර දුන්නා. අපොයි නැහැ. එයා උසින් මහතින් වැඩි වුණාට ලොක්කා නෙවෙයි. සීයේ මම කියන්නද? මිනිස්සු මොනවට හරි දික් කරන්නේ දබරැඟිල්ල. දබරැඟිල්ල තමයි ලොක්කා. බින්දු කිව්වා. නෑ මගේ පුතේ, මෙන්න මෙයයි ලොක්කා. සීයා පෙන්නුවේ මහපටැංගිල්ල. ඒ කොහොමද සීයේ, මහපටැංගිල්ල ඇඟිලි පහෙම කොටමැංගිල්ලනේ. හොඳයි, අපි මෙහෙම කියමුකෝ. ඔන්න මම මේ පබුලුවට බිමට දානවා. අහුලන්නකො බලන්න. හැබැයි මහපටැංගිල්ල නැතුව. සීයා පබුලුවට දෙක තුනක් බිම දැම්මා. වැඩේ ලේසි වුණේ නැහැ. අහුලන්න අමාරුයි. ඊළඟට සීයා කිව්වේ හැරමිටිය අල්ලා ගන්න. මහපටැංගිල්ල නැතුව අල්ලලා අදින්න කියලා. ඒ වැඩෙත් හරියට කරන්න අමාරුයි. වැඩි බලයක් යොදන්න බැහැ. සීයා කෝටුවක් දීලා වැල්ලේ ලියන්න කිව්වා. බලනකොට ඒ වැඩෙත් මහපටැංගිල්ල නැතුව කරගන්න අමාරුයි. හොඳයි, දැන් ඇඟිලි දිගාරින්නකෝ. මහපටැංගිල්ලේ තුඩ අනෙක් ඇඟිලිවල තුඩට තියන්නකෝ. බින්දු ඒ විදිහට කරලා බැලුවා. මහපටැංගිල්ලේ තුඩ අනෙක් ඇඟිලිවල තුඩුවලට ලේසියෙන් තියන්න පුළුවන්. දැන් මේ වගේ කරන්න පුළුවන් ඕනෑම ඇඟිල්ලක් තෝරලා මට පෙන්වන්න. බින්දු තෝරාගත්තේ දබරැංගිල්ල. මහපටැංගිල්ල ඇරෙන්න එක ඇඟිල්ලක තුඩක්වත් දබරැංගිල්ලට අල්ලන්න බැහැ. නංගි තෝරාගත්තේ මැදැංගිල්ල. ඒත් එහෙමයි. වෙදැංගිල්ල හා සුලැංගිල්ලත් ඒ විදිහටම තියලා බැලුවා. ඒ එකක්වත් තියන්න බැහැ. ඒ නිසයි පුතේ මම කිව්වේ මහපටැංගිල්ල තමයි ඇඟිලි පහෙන්ම ලොක්කා කියලා. බින්දු මේ මහපටැංගිල්ලේ අරුමය ගැන සිතා බැලුවා. මෙහෙම ගැටලුවක් ආවාම බින්දුවේ ගැන තොරතුරු හොයනවා, පොතපත කියවනවා, දන්න අයගෙන් විමසනවා. අත්ලේ ඇටකැබලි හැදිලා තියෙන හැටි බින්දු සෝදිසි කළා. ඇටකැබලි 27ක් අත්ල පුරා විහිදිලා තියෙනවා. අත්ලේ මැද ඇටකැබලි 13යි. අනෙක් ඒවා ඇඟිලිවල තියෙන්නේ. මහපටැඟිල්ලේ ඇටකැබලි 2යි. අනෙක් හැම ඇඟිල්ලකම
ඇටකැබලි තුන බැගින් ඇටකැබලි 12ක් තියෙනවා. මහපට ඇඟිල්ල අත්ලේ ඇටවලට සවිවන තැන ටිකක් වෙනස්. ඉදිරියටත් පසුපසටත් විතරක් නොවේ. දෙපැත්තටත් ඒ ඇඟිල්ල සොලවන්න පහසුයි. ඒත් අනෙක් ඇඟිලි ඒ ආකාරයට සොලවන්න අපහසුයි. යමක් තදින් අල්ලා ගන්න, වතුර බෝතලේ මූඩිය කරකවන්න, පැලයක් ගලවන්න වගේ දේවල් පහසුවෙන් කරගන්න පුළුවන් මහපටැඟිල්ල නිසයි. ඒ විතරක් නොවෙයි, බිම වැටුණු යමක් ඇහිඳගන්නේ, පෑනකින් ලියන්නේ, පින්සලකින් අඳින්නේ, ඒ විදිහේ සියුමැඩ පහසුවෙන් කරගන්නෙත් මහපටැඟිල්ල නිසයි. මහපටැඟිල්ල කොච්චර ලොක්කික වුණත් හරියට වැඩක් කරන්න නම් එයාට අනික් ඇඟිලිවල උදව් ඕනේ. අපි දැන් පාඩම කියෙව්වා. දැන් මම පුංචිවලට මේ පාඩම මුලින්නම් තේරුම් කරලා දෙන්නම්. මහපටැඟිල්ලක අරුමය. මහපටැඟිල්ල ඔයාලා දන්නවා අරුමය කියන්නේ ඒකේ පුදුමය. මේ මහපටැඟිල්ලේ පුදුමයක් ගැන තමයි කියන්නේ. WTM මහින්දරත්න මහත්තයා තමයි මේ කතාව ලියලා තියෙන්නේ. එයා ඒක ලියලා තියෙන්නේ බිඳුගේ ලෝකය කියන විද්‍යා දැනුම් සංග්‍රහයට. ඒ පොතෙන් තමයි මේ පාඩම උපුටගෙන තියෙන්නේ. උපුටා ගන්නවා කියන්නේ ඒ පොතේ තියෙන දෙයක් ඒ විදිහටම අරගෙන වෙනත් පොතක පළ කරනවට. අපේ ශරීර අවයවයක්. අවයවයක් කියන්නේ ශරීරයේ කොටසක්. වෙන මහපටැඟිල්ල ගැන තමයි මේ පාඩමෙන් කියන්නේ. අපේ එදිනෙදා වැඩවලට මහපටැඟිල්ල ප්‍රයෝජනවත් වෙන හැටි, මහපටැඟිල්ල සකස් වෙලා තියෙන ආකාරය ගැන තොරතුරු ගොඩක් මේ පාඩමේ කියවෙනවා. සතියන්තේ නිමාඩුවට. සතියන්තේ නිමාඩුව කියන්නේ සතිය අන්තිමට තියෙන නිමාඩු දවස්. සතිය අන්තිමට තියෙන නිමාඩු දවස්වලට බින්දුලා ගමේ යනවා. ගමේ ගෙදර ඉන්නේ ආච්චි සීයයි. ඒගොල්ලෝ හරිම ආසාවෙන් බලන් ඉන්නවා බින්දුලා මහ ගෙදර එනකම්. මහ ගෙදර කියන්නේ බින්දුගේ අම්මගේ තාත්තගේ ගෙවල්. ඒ කියන්නේ බින්දුලේ ආච්චිලා ඉන්න ගෙදරට තමයි මහ ගෙදර කියන්නේ. තාත්තා මේ ගමන කවදාවත් වරද්දන්නේ නැහැ. කවදාවත් වරද්දන්නේ නැහැ කියන්නේ වරදින් නැතුව අනිවාර්යෙන්ම යනවා කියන එක. තාත්තා හැමදාම කියනවලු මොන වැඩ තිබ්බත් මාසෙකට සැරයක්වත් ගමේ ගිහින් එන්න ඕන කියලා. ඒ කියන්නේ වරද්දන්නේ නැතුව මොන වැඩේ තිබුණත් මාසෙට එක සැරයක්වත් ගමේ යන්න ඕන කියලා තමා තාත්තා කියන්නේ. ගමේ ගියාට පස්සේ බින්දුර මෙන්න මෙහෙම හිතෙනවා. මාත් අම්මයි තාත්තයි දෙන්නම හොඳට බලා ගන්නවා කියලා. එහෙම බින්දුට හිතෙන්නේ බින්දුගේ අම්මයි තාත්තයි බින්දුගේ ආච්චි වයසියවයි බලා ගන්නවා දැක්කහම. එහෙ ගියාම ඒ දෙන්නට හරිම සතුටුයි. ඒ කියන්නේ ආච්චිටයි සීයටයි. බින්දුවයි නංගිවයි ළඟට අරගෙන ආච්චි සීයයි ලස්සන ලස්සන කතන්දර කියලා දෙනවා. අමුතු අමුතු ප්‍රශ්න අහනවා. මේගොල්ලෝ හරි විනෝදයෙන් ගත කරනවා. කොහොම වෙද්දි දවසක් සීයා බින්දුගෙන් අහනවා බින්දුගේ අතේ ඇඟිලි කීයක් තියෙනවද කියලා. බින්දු කියනවා අතේ ඇඟිලි 5ක් තියෙනවා කියලා. ඊළඟට සීයා බින්දුගෙන් ඒ ඇඟිලිවල නම් අහනවා. බින්දු එකින් එක ඇඟිලිවල නම් කියනවා. ඊට පස්සේ තමයි සීයා අහන්නේ මේ ඇඟිලි පහෙන් ලොක්කා කවුද කියලා. මේකට උත්තර දෙන්නේ මුලින්ම නංගි. නංගි චුට්ටක් කල්පනා කරලා අතේ ඇඟිලි දිහා බලනවා. නංගි බලන්නේ අතේ ඇඟිලිවල දිගපල්ලල. වැඩියෙන්ම දිග ඇඟිල්ල තමයි මැද ඇඟිල්ල. ඒ හින්දා නංගි කියනවා මැද ඇඟිල්ල තමයි ලොක්කා කියලා. ඒත් සීයා කියන්නේ ඒ උත්තරේ වැරදි කියලා. මහතින් දිගින් වැඩි වුණාට මැද ඇඟිල්ල ලොක්කා නෙවෙයි කියලා තමයි සීයා කියන්නේ. ඊළඟට බින්දු කියනවා මිනිස්සු මොනවට හරි දික් කරන්නේ දබර ඇඟිල්ල. ඒ හින්දායි දබර ඇඟිල්ල ලොක්කා කියලා බින්දු කියන්නේ. ඒත් ඒ උත්තරෙත් වැරදි කියලා තමයි සීයා කියන්නේ. සීයා පෙන්නන්නේ මහපටැඟිල්ල. මහපටැඟිල්ල තමයි ඇඟිලි පහෙන්ම ලොක්කා කියලයි සීයා කියන්නේ. බින්දුට මේක හරිම ප්‍රශ්නයක්. මොකද මහපටැඟිල්ල ඇඟිලි පහෙන් කොටම ඇඟිල්ල. ඉතින් එයා කොහොමද ඇඟිලි පහෙන්ම ලොක්කා වෙන්නේ කියලා බින්දු සීයාගෙන් අහනවා. එතකොට සීයා මොකද දන්නවද කරන්නේ? සීයා පබළු ඇට ටිකක් බිමට දාලා අහුලන්න කියනවා. හැබැයි මහපටැඟිල්ල නැතුව. මහපටැඟිල්ල නැතුව පබළුවට අහුලන එක හරිම අමාරු වැඩක්. මේගොල්ලන්ට අහුලගන්න බැරුව ගියා.
ඊළඟට සීයා හැරමිටි අල්ල ගන්න කියනවා. හැබැයි ඒකත් මහපටැංගිල්ල නැතුව හැරමිටි අල්ලගෙන අදින්න කියනවා. ඒකත් හරියට කරන්න අමාරු වෙනවා. වැඩිය බලයක් යොදලා වැඩිය හයියෙන් ඇදලා අල්ලන්න බැරුව යනවා. ඊට පස්සේ සීයා කෝටුවක් දෙනවා. දීලා කෝටුවෙන් වැල්ලි ලියන්න කියනවා. බලන්නකො මේ රූපෙත් තියෙන්නේ. නංගි පපුලු අහුලනවා. බින්දු කෝටුවේ වැල්ලි ලියන්න හදනවා. හැබැයි ඉතින් කෝටුවෙන් ලියන වැඩෙත් හරියට කරගන්න නම් බින්දුට බැරුව යනවා. ඊළඟට සීහ කියනවා අතේ ඇඟිලි දිගෑරලා මහපටැංගිල්ලේ තුඩ අනිත් ඇඟිලිවල තුඩට තියන්න කියලා. බින්දු කරලා බලනවා. අනිත් ඇඟිලි හතරෙම තුඩවලට මහපටැංගිල්ල තුඩ පහසුවෙන්ම තියන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ සීහ කියනවා ඒ විදිහට කරන්න පුළුවන් වෙනත් ඇඟිල්ලක් තෝරලා පෙන්වන්න කියලා. බින්දු කලිනුත් කිව්වේ දබර ඇඟිල්ල ලොක්ක කියලානේ. ඒ හින්දා බින්දු දබර ඇඟිල්ල තියන්න හදනවා අනිත් ඇඟිලි වලට. දබර ඇඟිල්ල තියන්න පුළුවන් මහපට ඇඟිල්ලට. හැබැයි අනිත් ඇඟිලි වල තුඩවල වලට දබර ඇඟිල්ල තුඩ ලං කරන්නවත් බැහැ. නංගි කලින්ම කිව්වේ මැද ඇඟිල්ල ඇඟිලි පහේ ලොක්ක කියලානේ. ඒ හින්දා නංගි මැද ඇඟිල්ල තෝරගෙන ඒ වැඩේ කරන්න උත්සාහ කරනවා. ඒත් කරගන්න වෙන්නේ නැහැ. ඊළඟට මේ දෙන්න වෙදැඟිල්ලයි සුළඟිල්ලයි ඒ විදිහටම තියලා බලනවා. ඒ එකක්වත් මහපටැඟිල්ලට ඇරෙන්න අනිත් ඇඟිලිවල තුඩවල වලට ලං කරන්න බැහැ. ඊට පස්සේ සීයා කියනවා ඒ හින්දා තමයි මම කිව්වේ මහපටැඟිල්ල තමයි ඇඟිලි පහෙන්ම ලොක්ක කියලා. බින්දු මේ මහපටැඟිල්ල ගැන හිතලා බලනවා. හරිම පුදුමයි බින්දුට. මේ වගේ ගැටලුවක් ආවහම බින්දු ඒ ගැන තොරතුරු හොයනවා. පුංචිවල වගේමයි පොතපත කියවනවා, දන්න අයගෙන් අහගන්නවා. අපේ අතේ අත්ල කියන්නේ අතේ. අපේ අතේ ඇට කැබලි හැදිලා තියෙන හැටි බින්දු සෝදිසි කරලා බැලුවා. ඇට කැබලි 27ක් තියෙනවා අපේ අතේ. අත්ලේ මැද ඇට කැබලි 13ක් තියෙනවා. අනෙක් ඒවා තියෙන්නේ ඇඟිලිවල. මහපටැඟිල්ල නම් ඇට කැබලි 2යි. හැබැයි අනෙක් හැම ඇඟිල්ලකම ඇට කැබලි 3 ගානේ 12ක් තියෙනවා. මහපටැඟිල්ල අත්ලේ ඇටවලට සවි වෙන තැන ටිකක් වෙනස්. අනෙත් ඇඟිලි නම් ඉදිරියටයි පිටිපසටයි විතරයි සොලවන්න පුළුවන්. ඒත් මහපටැඟිල්ල ඉදිරියටයි පසුපසටයි විතරක් නෙමෙයි දෙපැත්තටත් සොලවන්න පහසුයි. ඒ හින්දාත් මහපටැඟිල්ල විශේෂ වෙනවා. අපිට මොනවා හරි දෙයක් තදින් අල්ලගන්න, වතුර බෝතලේ මෝඩිය කරකවන්න, පැලයක් ගලවන්න, ඒ වගේ දේවල් පහසුවෙන් කරන්න උදව් වෙන්නේ මේ මහපටැඟිල්ල. ඒ විතරක් නෙමෙයි මොන හරි බිමැටලා තියෙද්දි අහුල ගන්න, පෑනකින් පැන්සලකින් අල්ලලා ලියන්න, පින්සලකින් චිත්‍රයක් අඳින්න, ඒ වගේ සියුම් වැඩ පහසුවෙන් කරගන්නත් මහපටැඟිල්ල උදව් වෙනවා අපිට. හැබැයි ඉතින් මේ මහපටැඟිල්ල කොච්චර ලොක්කෙක් වුණත් එයාට හරියට වැඩක් කරගන්න අනෙත් ඇඟිලි හතරෙත් උදව් ඕන. දැන් අපි යොමු වෙමු පුතේ අවබෝධයේ ප්‍රශ්නවලට. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා බින්දුලා යන්නෙන් අදහස් කරන්නේ කවුරුන්ද? බින්දුලා, බින්දුලා කිව්වේ ගැහැණු ළමයෙක් නෙවෙයි, බින්දුයි එයාගේ ගෙදර කට්ටිය. එහෙමනම් අපි උත්තරේ ලියනවා බින්දු, අම්මා, තාත්තා සහ නංගි. මේ හතර දෙනාට තමයි බින්දුලා කියලා කිව්වේ. දෙවෙනි ප්‍රශ්නේ බින්දුලා ගමේ එනතුරු බලා ඉන්නේ කවුරුන්ද? බින්දුලා ගමේ එනකම් බලන් ඉන්නේ කවුද කියලායි අහන්නේ. බින්දුගේ ආච්චි සහ සීයා. බින්දුගේ ආච්චි සීයායිනේ බලාගෙන ඉන්නේ. එහෙනම් අපි පිළිතුර ලියනවා බින්දුගේ ආච්චි සහ සීයා කියලා. තුන්වෙනි ප්‍රශ්නය. දබරැංගිල්ල තමයි ලොක්කා කියලා බින්දු කිව්වේ ඇයි? දබරැංගිල්ල ලොක්කා කියලා ඇයි බින්දු කිව්වේ? මිනිස්සු මොනවාට හරි දික් කරන්නේ දබරැඟිල්ල නිසා. ඒ හින්දානේ කිව්වේ. එතකොට අපි පිළිතුර ලියන්නේ මිනිස්සු මොනවාට හරි දික් කරන්නේ දබරැඟිල්ල නිසා කියලා. හතරවෙනි ප්‍රශ්නය. සීයා බින්දුට කෝටුවක් දී කරන්න කිව්වේ කුමක්ද? සීයා බින්දුට කෝටුවක් දීලා මොකද්ද කරන්න කිව්වේ? වැල්ලේ ලියන්න කිව්වා. අපි ඒ විදිහටම ලියනවා පිළිතුර. වැල්ලේ ලියන්න කිව්වා කියලා. පස්වෙනි ප්‍රශ්නය. සුළඟිල්ලේ ඇට කැබලි කීයද?
සුලැඟිල්ල. මේක ඇට කැබලි කීයද? මහපටැඟිල්ල නම් දෙකයි, අනිත් හැම ඇඟිල්ලකටම ඇට කැබලි තුන ගාණේ තියෙනවා කිව්වා. එහෙනම් සුලැඟිල්ලෙත් තියෙන ඇට කැබලි තුනයි. පිළිතුර ලියනවා තුනයි කියලා. දැන් අපි යොමු යමු ක්‍රියාකාරකම කොටසට. පහත සඳහන් පිළි ඇතුළත් වචන දෙක බැගින් පාඩමෙන් සොයා ලියන්න. මේ කියන පිළි තියෙන වචන දෙක ගානේ හොයන්න තියෙන්නේ. දික්කැද පිල්ල, දික්කිස් පිල්ල, පාපිල්ල, කොම්බුව සහ ඇලපිල්ල. අපි යම් පළවෙනි පිල්ලට දික් ඇද පිල්ල. මේ තියෙන පුතේ දික් ඇද පිල්ල. අපි මේක මුලින්ම අකුරකට දාලා බලමු. කයන්නට දැම්මොත් කෑ. පයන්නට දැම්මොත් පෑ. හැබැයි රයන්නට දැම්මොත් රෑ. ඈ ශබ්දය තමයි එන්නේ. දැන් අපි දික් ඇද පිල්ල තියෙන වචන හොයමු. ඕ නෑ. නෑ. පෑනකින්. මේ තියෙන්නේ දික් ඇද පිල්ල යෙදුණු වචන. මේ වචන මං හොයාගත්තේ පාඩමෙන්මයි. ඊළඟට තියෙන පිල්ල දික්කිස් පිල්ල. මේ තියෙන පුතේ දික්කිස් පිල්ල. අපි මේක මුලින්ම අකුරකට දාලා බලමු. කයන්නට නම් කී. පයන්නට පී. රයන්නට රී. ඊ ශබ්දය තමයි එන්නේ. ශරීර. එතන රී යන්න තියෙනවා. සකස් වී. වී යන්න තියෙනවා. ගැනීමට නී. සීයා. සී. කීයද කී. දීලා දී. ඒ අපි කතා කරේ දික්කිස් පිල්ල තියෙන වචන. ඊළඟ පිල්ල තමයි පාපිල්ල. පාපිලි ගොඩක් තියෙනවා. දික් පාපිල්ලයි කෙටි පාපිල්ලයි කියලා දෙකක් තියෙනවා. අපි මේ ඔක්කොම පාපිලි තියෙන වචන හොයමු. අපිට කියලා නෑනේ දික් පාපිල්ලද කෙටි පාපිල්ලද කියලා. ඒ හින්දා ඔක්කොම් පාපිලි අකුරු වලට දාලා බලමු. ඔයාලා හතරවෙනි ශ්‍රේණි දිගෙන ගත්තා. කෙටි වක් පාපිල්ල, දික් වක් පාපිල්ල. කයන්නට කු. කු. කෙටි කොන් පාපිල්ල, දික් කොන් පාපිල්ල. පයන්නට දැම්මහම පු. පු. කෙටි ඇද පාපිල්ල, දික් ඇද පාපිල්ල. මේකේ යෙදෙන්නේ රයන්නට විතරයි. රු. රු. උ. ඌ කියන ශබ්දය තමයි එන්නේ. අරුමය. රු. බින්දු. දු. උපුටා. පු. තතු. තු. කටයුතු. එතන දෙකක් තියෙනවා. යු. තු. නිවාඩුව. ඩු. අඩු. ඩු. හිතුනා. තු. සතුටු. එතනත් දෙකක් තියෙනවා. තු. ටු. අමුතු. මූ. තු. පුතා. පු. තොරතුරු. රු. ඊළඟට තියෙන්නේ කොම්බුව සහ ඇලපිල්ල. මේ තියෙන්නේ කොම්බුව ඇලපිල්ල. හැබැයි මේ දෙකම එකම අකුරකට යෙදිලා තියෙන්න ඕන. අපි බලමු එහෙම වචන. පොතෙන්. පෝ. පෝ කියද්දි කොම්බුව ඇලපිල්ලයි දෙකම යෙදිලා තියෙනවා එකම අකුරට. තොරතුරු. තෝ. හොඳින්. හෝ. මොනවාද. මෝ. බොහොම. මෙතන දෙකක් තියෙනවා. බොයන්නයි හොයන්නයි දෙකේම තියෙනවා. ලොක්කා. ලෝ. අපොයි. පෝ. මොනවාට. මෝ. කොහොමද. කොයන්නයි හොයන්නයි දෙකේම තියෙනවා කොම්බුව සහ ඇලපිල්ල. අද අපි කතා කළේ පස්වන ශ්‍රේණියේ මව්බස කියවීම පොතේ පළවෙනි පාඩම මහපටැඟිල්ලක අරුමය. අපි පාඩම කියෙව්වා, පාඩම සාකච්ඡා කළා, අභ්‍යාසවලට පිළිතුරුත් සාකච්ඡා කරා. එහෙමනම් මම ඔයාලට හෙට අරගෙන එන්නම් මව්බස කියවීම පොතේ දෙවෙනි පාඩම. පුංචි පුතාලා හොඳින් පාඩම කියවලා ලෑස්ති වෙලා ඉන්න.